ප්‍රේමණීය සොයිර සොයිරිය සර්වබලධාරී දෙවියන් වහන්සේ තුල ඔබ හැමට ජේසු පිහිටයි කියන්නට මා මේ සූදානම් වෙන්නේ. තවත් දින 6ක සූදානම් වීමක ආරම්භයක් ලෙසයි. අපි 19 වෙනිදා මේ මාසේ 19 වෙනිදා ශුද්ධාත්ම මංගල්‍ය සමරනවා. ඒ මංගල්‍ය සමරන මොහොතේදී එදා රාත්‍රී 7:00 වර්බම් රූපවාහිනිය අප ඔබ එක්ක එකමුතු වෙනවා විශේෂ සුද්ධාත්ම ආලේපන මෙහෙයකට. ඒට සූදානම් වශයෙන් අද සිට දින 6ක් අපි ඔබ එක්ක සුද්ධාත්මයන් ගැන මෙනෙහි කරනවා. ඒ නිසා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබට මේ දින 6ම දිනපතා 7:30ට අපි එක්ක එකතු වෙන්න. ඒ ඔබේ ජීවිතය වෙනස් කරන්නට, මගේ ජීවිතය වෙනස් කරන්නට ඉවහල් වෙනවා කියන එක මට විශ්වාසයි. මන්ද සුද්ධාත්මයන්න් බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේ ගැන කතා කළාට, ජේසු ගැන කතා කළාට, ජේසුට යාඥා කළාට, මරියතුමියට යාඥා කළාට, සුද්ධවන්තයන්ට යාඥා කළාට, අපි ජීවිතවල සුද්ධාත්මයන්ට අපි දීලා තියෙන්නේ අවම ස්ථානයක්. අවාසනාවකට කතෝලික අපිට සුද්ධාත්මයන්ව බොහෝ වෙලාවට අමතක වෙනවා. හැබැයි අපි ගත්තොත් එහෙම සුද්ධ වූ වචනය තුළ, බයිබලය තුළ අපි දකිනවා ලෝක ආරම්භයේදී ලෝකයේ මවද්දී පවා දෙවියන් වහන්සේක ශුද්ධාත්මයන් සැරිසරුවා මේ පොළව මත කියලා. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ලෝක ආරම්භයේ සිට මේ වෙනකනොත් ලෝක අවසානය දක්වාත් සෑම දේව ක්‍රියාවක්ම සිද්ධ වෙනවා කියන එක දේව වචනය පරිහරණය කරන්න උන්වහන්සේව අත්දකින්න ඔබට මට වැටහෙනවා. ප්‍රේමණීය සොයිර සොයිරිය, ඒ නිසා ආදරයෙන් නැවතත් මතක් කරනවා 19 වෙනිදා වෙනතුරු අපි එක්ක රැඳී සිටින්නට. අපි ගත්තොත් උත්පත්ති පොතේ ජෙනසිස් 1 උත්පත්ති 1 මෙන්න මෙහෙම කියනවා. පොළව හිස්ව පාළුව තිබිනි. මහා සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභවය ජලය මතු පිට හැසිරුණිය. දැන් ලෝකය මවල නැහැ තාම. නමුත් පොළව මවල මේ හිස්ව තිබුණා. බලන්න සමහරලාට අපේ ජීවිතත් හිස් කියලා අපිට හිතෙනවා නේද? සමහර වෙලාවට අන්ධකාරය අපිව වසාගෙන කියලා සමහර අය අපි එක කතා කරලා තියෙනවා. සැනසීමක් නැහැ කියලා බොහෝ අය කියලා තියෙනවා. ලෝක ආරම්භයේදී මේ දේවාත්මානුභාවය ජලය මතු පිට හැසිරුණා. ඒ නිසා අපි මේ සූදානම් වෙන්නේ අපේ ජීවිතවල සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ජේසු උත්තාන වෙලා ස්වර්ගාරෝහණ වෙන මොහොතෙදිත් කියනවා, මම යනවා, යන්නේ ඔබට සුද්ධාත්මයන්ව එවන්න කියලා. ඒ නිසා මේ දින කීපය අපි මෙනෙහි කරන්නට ගමු. ඒ දේවාත්මානුභවයෙන් අපව පුරවන්නට කියලා. නව ගිවිසුමේ අපි දන්නවා පාවුලුතුමා සුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා මහා ප්‍රාතිහාරය කළා. හැම අපෝස්තුලවරයෙක් වගේම එදා උඩුමහල් ශාලාවේ ඉන්නද්දී සුද්ධාත්මයන් වහන්සේ පැමිණලා ඕන පූර්ණ කළා. ඒ අපි පසුව කතා කරමු. දැන් අපි ගත්තොත් ඔබට මතක් කරන්නට, දැන් මේ ක්‍රිස්තුස් වහන්සේව අරගෙන යනවා හැම තැනටම උන්වහන්සේ දේශනා කරගෙන යනවා පාවුලුතුමා. මේ උන්වහන්සේ කොරින්තියට පැමිණිච්ච වෙලාවක් ගැන ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 3 වෙනි පදය දක්වා මම ඔබ එක්ක බෙදා ගන්නම්. තවද අපොල්ලොස් කොරින්තියේ සිටියදී
පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට එපීසියට පැමිණියේය. එහිදී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූහ. දැන් කොරින්තිය ඉඳලා එපීසිය දක්වා පාවුලු යනවා. අපොලොස් කොරින්තියේ නැමතිලා ඉන්නවා. දැන් පාවුලුතුමාට හමු වෙනවා ශ්‍රාවකයන්. පාවුලු ඔවුන් නමතා. ඔබ අදහත් කල ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයන් වහන්සේ ලැබූහු දැයි ඔවුන්ගෙන් ඇසීය. නැත ශුද්ධාත්මයන් වහන්සේ ඇති බවක්වත් නොඇසීමුයි කීහ. ඔහු එසේ වීනම් ඔබ කුමන බෞතිස්ම ස්නාපනයක් ලැබූහු දැයි ඔහු ඇසීය. ජොහන්ගේ බෞතිස්ම ස්නාපනයයි ඔහු කීහ. දැන් අපි ගත්තොත් අපි හැම කෙනෙක්ම කතෝලික අපි දන්නවා ශුද්ධාත්මයන් පැමිණි කල එදා හැම අපොස්තුලරෙක්ගේම ජීවිත වෙනස් වුණා. ඔබ මම අපි බෞතිස්ම ස්නාපනය ලැබලා තියෙන අය අපි අපිව බැප්ටයිස් කරලා තියෙනවා. අපිව ක්‍රිස්තියානි කරලා තියෙනවා. අපේ දෙමව්පියන් අපේ නෑදෑයෝ පුංචි කාලේ අපි වට කරගෙන මහා බලාපොරොත්තුවකින් අපිව බැප්ටයිස් කරලා තියෙනවා. පහු කාලෙක අපි කන්ෆර්මේෂන් ලැබිලා තියෙන මතන් අභිවෘද්ධියාලේපය ලැබලා තියෙනවා. ඒ ලැබුවට හිතලා බලන්න අපේ ජීවිතවල ශුද්ධාත්මයන් වහන්සේව අපි දැකලා තියෙනවද කියලා. මට මතකයි මගේ ජීවිතේ මං අභිවෘද්ධියාලේ ලැබුවා. ඒක හරි සුන්දර මොහොතක්. තාමත් මට මතකයි. හැබැයි උන්වහන්සේ මං අත්දැක්කේ නැහැ. මට අවුරුදු 30ක් වෙනකන් අවුරුදු 30කදී තමයි ශුද්ධාත්ම ආලේපණයෙන් මා පූර්ණ වුණේ. ඒ නිසා අපි මේ සූදානම් වෙන්නේ 19 වෙනිදාට ඔබ එක වර්බුම් රූප වාහිනියත් එකතු වෙලා ශුද්ධාත්ම ආලේපණයකට යන්න. එදා පාවුලුතුමා කියනවා ශුද්ධාත්ම ආලේපණය අත්‍යවශ්‍යයි කියලා. ලෝක ආරම්භයේදී දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් තුළ ලෝකේ මවන්නට උදව් වුණා, ලෝකේ වෙනස් කරන්නට උදව් වුණා. ඒ වගේ ඔබේ ජීවිතය මගේ ජීවිතය වෙනස් කරන්නට ශුද්ධාත්මයන්ට ඉඩ දෙමු අපි මේ දින කීපය තුළ. ප්‍රේමණීය සොයුරිය පුරාණ ගිවිසුම ගත්තම අපොස්තුලවරුන් අලුත් ගිවිසුමේ පුරාණ ගිවිසුමේ දිවසිවරුන්ව දෙවියන් වහන්සේගේ ආත්මානුභාවයෙන් පිරෙව්වා. අපි දකින දෙයක් තමයි පුරාණ ගිවිසුමේ මේ ශුද්ධාත්ම ආලේපණය ලැබුණේ සීමා සහිත කොටසකට. නමුත් අලුත් ගිවිසුමේ අපි දකිනවා අපොස්තුලවරුන් වගේම ක්‍රිස්තියානි වෙන අය බොහෝ දෙනෙකුට හැම කෙනෙකුටම ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගැනීමේ වරම දෙවියන් වහන්සේ දානය කරලා තියෙනවා. ගණන් කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියේ ඉඳලා 29 වෙනකන් ගත්තොත් එදා ඒ මෝසෙස්ට දීලා තිබිච්ච ආලේපණය උන්වහන්සේ එතන හිටපු 70කට ප්‍රධානය කරනවා. සුදු වචනයක ප්‍රකාශ කරලා තිනවා. දේවාත්මානුභාවයෙන් ඒ මෝසෙස්ට උදව් කරන්න හිටපු 70 දෙනාට දෙවියන් වහන්සේ ඒ ආත්මානුභාවය දෙනවා. හැබැයි පුරාණ ගිවිසුමේ ඒක සීමා සහිත කොටසකට විතරයි දුන්නේ. නව ගිවිසුමේ ඔබට හා මට දෙවියන් වහන්සේ දීලා තියෙනවා මහා ත්‍යාගයක්. ශුද්ධාත්මයන් ලබන්නට ශුද්ධාත්මයන් ලබන හැම කෙනෙකෙම ජීවිත වෙනස් වෙනවා. මං එසකියල් පොත ගත්තොත් 36 වෙනි වගන්තියේ 27 ඉඳලා 29ට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මාගේ ආත්මානුභවය නුඹලා තුල නිදන් කොට නුඹලා මාගේ පනත්මනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි. මම නැවත කියවන්නම්. මාගේ ආත්මානුභවය මේ දෙවෙනස කියන්නේ නුඹලා තුල නිදන් කොට නුඹලා මාගේ අනපනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාරව ඉටු කරන්න සලස්වන්නෙමි.
දැන් අපිට තියෙනවනේ ප්‍රශ්නයක්. අපිට තියෙනවා මේ අපි දෙවියන් වහන්සේ අදහනවා. අපි පල්ලි යනවා. අපි යාඥා කරනවා. අපි ජපමාලය කියනවා. අපි නුවාන කරනවා. අපි වන්දනා ගමන් යනවා. අපි කතෝලික. හැබැයි මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න සමහර අපිට හරි අමාරුයි. දැන් මරියතුමී ගන්නකෝ. මරියතුමී එදා යනවා ජේසුත් එක්ක අර කානා නුවර. ගිහිල්ලා අපි හැමෝම දන්නවා මේ ප්‍රාතිහාරයේ වතුර වයින් කරපු ප්‍රාතිහාරයේ. එතනදී මොනවද මරියතුමී අපිට දෙන පණිවිඩය? අපිට දෙන්නේ ප්‍රශ්න තියෙනවනම් වතුර තියෙනවනම් වයින් ඕනේ නම් යාඥා කරලා වයින් කරගන්න පුළුවන් කියන එකද? නැහැ. ඒ සිද්ධියේදී මරියතුමී ඒ අයට කියනවා මෙතුමානන් කියන කුමන දෙයක්වත් කරන්න කියලා. මෙතුමානන් කියන කුමන දෙයක්වත් කරන්න කියලා. ජේසු කියන දේ කරනකොට එතන ප්‍රාතිහාරයක් වෙනවා. ජේසු කියන දේ කරනකොට එතන සුදාත්ම බලය වැඩ කරන්නට පටන් ගන්නවා. මේ පුරාණ කිසුමේ එසකියල් දිවස් ප්‍රසාදියරගේ පොතේ දෙවියන් වහන්සේ මිනිසුන්ට කියනවා මම නුඹලාව මගේ ආත්ම අනුභවයෙන් පුරවනවා. එවිට නුඹලාට මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් ඉටු කරන්නට මට පුළුවන් ඔබට සලස්වන්න කියලා. ඉතින් මේ ජීවිත ගමනේදී මේ දෙවියන් වහන්සේ තුළ යන මේ අරගලයේදී අපේ ලෝකයත් එක්ක ලෝකයා සහ දෙවියන් වහන්සේ අතර අපි හිරවෙලා ඉන්න තැන ශුද්ධාත්මයන් වහන්සේ අපිට අවශ්‍ය වෙනවා. මේ ලෝකයත් එක්ක ලෝකෙන් අයින් වෙලා දේව කැමැත්ත ඉෂ්ට කරමින් ඉදිරියට යන්න ජේසු කියනවා මා දහන්න මාගේ වචන පිළිපදිනවා කියලා. මා දහන්න මාගේ වචන පිළිපදිනවා කියලා. ඒ නිසා ප්‍රේමණීය සොයුර සොයුරියනි, අපි සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමු. අපි සූදානම් වෙමු සුද්ධාත්මයන් වහන්සේ තව තවත් ලබා ගන්නට. ඔබ අලුත් කිවිසම ගත්තොත්, ඔබ ක්‍රියාපොත ගත්තොත්, එදා ඒ උඩුමහල් ශාලාවේදී මරිය මාතාවන් එක්ක ඒ ගෝලයෝ ඒ අපොස්තුලුන්ට ඒ ලැබිච්ච සුද්ධාත්මයන් වහන්සේව වරින් වර ඔවුන් අත්විඳිනවා ලබා ගන්නවා. සුද්ධාත්මයන් වහන්සේ නිරන්තරයෙන් අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා. දිනපතා අපිට උන්වහන්සේගෙන් පිරෙන්නට ඕන වෙනවා. ඒ සඳහා අපි සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා හෙටත් මේ වෙලාවටම අපි ඔබව මුණ ගැහෙන්නට එනවා සුද්ධාත්මයන් ගැන කතා කරන්නට. මා අදත් හෙටත් අනිද්දාත් ඔබ එක්ක ඒ ගැන කතා කරනවා. ඊළඟ දින තුන උත්තනු කිතුනු සංගයේ ලලිත් පෙරාපි සහෝදරයා විසින් ඔබට තවදුරටත් කතා කරයි. එනිසා මේ දින හතම දින හයම අපි එක රැඳෙන්න හත්වෙනි දවසේ සුදාත්ම ආලේපන මෙහෙයට සම්බන්ධ වෙලා ඔබ හැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ජේසු බේටයි.